පුංචිතිරයේ ආදරවන්තයාවුණු ඔහු වසර ගණනාවක් රසිකයන්ගෙන් පොඩ්ඩක් විතර දුරස් වෙලා හිටියා. ඒ රංගනයේ එපා වෙලා නම් නෙවෙයි, ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වී සිටීම නිසා. ඇත්තටම රසිකයන්ගේ සිත්වල නතරුණු රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට වසර ගණනාවක් ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියත් රසික ආදරය නම් අඩුවක් වෙන්නේ නැහැ. ඒ තරමටම රසිකයන් කලාකරුවන්ට ආදරය කරනවා. මොකද රසික සිත් පිනවන්නේ, සනසන්නේ, හඬවන්නේ ඒ ආදරණීය කලාකරුවන්මයි. ඉතින් වසර ගණනාවක් ගියත් තමන් ආදරය කරන කලාකරුවාගේ රංගනය දැකගන්න ඒ සිත් මඟ බලාගෙන ඉන්නවා. ඇත්තට මේ රසික ආදරයට සාධාරණයක් කරන්න හිතුව නිසාමද කොහෙද මේ දවස්වල රූපවාහිනී නාලිකා කීපයකින්ම ඔහුගේ සුපුරුදු රංගන විලාශය අපිට දකින්න ලැබෙනවා. ඉතින් ස්වර්ණවාහිනියේ කුවීන්, හිරු නාලිකාවේ අහස් මාලිගා, සිරස නාලිකාවේ මායා රජන කියන ටෙලිනාට ත්‍රිත්වයෙන්ම අපට මොහුව හමු වෙනවා. ඉතින් පුංචිතිරේ ආදරණීය පෙම්වතාවුණු මේනක රාජපක්ෂ ගැනයි මේ දිගහැරුම. මේනක කියන්නකෝ ජීවිතේ කොහොමද කියලා. සුපුරුදු විදිහට රංගන කටයුතු එක්ක ජීවිතේ ගෙවෙනවා. කොහොමත් මේ දවස්වල විකාශනය වෙන ටෙලිනාට්‍යවලට අමතරව අලුත් ටෙලිනාට්‍යයක රූගත කිරීම පටන් ගත්තා. ඒ සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන ඔහුගේම අලුත් නිර්මාණයකට එකතු වෙමින් ඔහුගේ නිර්මාණය තුළ මා සුවිශේෂී බවක් දකිනවා. ඒ ඔහු අපට පවසන සිද්ධි දාමයට අනුව දෙබස් නිර්මාණය කරගන්නට වෙන්නේ රංගන ශිල්පීන් වන අපටමයි. ඇත්තටම ඒක මට අලුත් අත්දැකීමක්. කාලයක් විදෙස්ගතව ඉඳලා ලංකාවට ආවම මොකද හිතුනේ? දියුණු රටවල් දැක්කහම අපේ රට ගැන දුකයි. අපේ සමාජයේ ක්‍රියා කරන්නේ එකිනෙකා පරයා කටයුතු කරන්නට. ඒ ගැන මට තියෙන්නේ කනගාටුවක්. ඔබට ඒ විදිහට හිතෙන්නේ ඇයි? අපි රටක් ජාතියක් විදිහට කාලයක් තිස්සේ කළේ මොනවද කියලා හිතෙනවා. හිතන්නකෝ, අපි පාසල තුල විනයානුකූලව හැසිරෙනවා. පාසලෙන් එපිටට එන්නේ හරිම විනයානුකූලව. ඒත් පාරට බැසාම අපතුලේ විනය නැහැ. ඇත්තටම මිනිසුන් විදිහට අපි උත්සාහ කරන්නේ එකිනෙකා පරයා ක්‍රියා කරන්න විතරයි. කොහොමද අනිකාව ඕවර්ටේක් කරගෙන යන්නේ, කොහොමද අනෙක් කෙනාව කපාගෙන තමන්ගේ ගමන යන්නේ කියන එක ගැන විතරමයි හිතන්නේ. ඒ වගේ තමන් ගැන විතරක් හිතන සමාජයක් ඉන්න රටක් දියුණු වෙන්නේ නැහැ. දියුණු රටවල මිනිසුන් හිතන පදන විදිහ ගැන මේනකගේ අදහස, ඒ අය වාහනයක් පදවාගෙන යනකොට අනෙක් අය ගැන හිතනවා. විශේෂයෙන්ම පාරේ පයින් ඇවිදගෙන යන අය ගැන හිතනවා. වාහනයක් පදවන අය කහර ළඟ නවත්තලා පයින් ඇවිදගෙන යන අයට පාර මාරු වෙන්න අවශ්‍ය පහසුකම් සලස්සලා දෙන්නට අමතක කරන්නේ නැහැ. ඒත් අපේ රටේ අය කහර ගණන් ගන්නේ නැති තැනට ඇවිත් කොහොමත් කහිර මතින් ඇවිදගෙන පාර මාරු වෙන මිනිස් ජීවිතයක අගයක් ඒ අයට නැහැ. මේ හැමදේම වෙන්නේ නීතිය එක් එක් අයට එක එක විදියට පාවිච්චි කරන නිසායි. ඔබ කියන්නේ මාර්ග නීති රීති අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලාද? නීති පද්ධතියක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතනදී මාර්ග නීති ගැන විතරක් කතා කිරීමේ තේරුමක් නැහැ. රට තුල නීතිය උනත් එක් එක්කෙනාට එක එක විදියටයි ක්‍රියාත්මක වෙන්නේ. එතන නිවැරදි උනොත් ජාතියක් වශයෙන් අපිට ඉස්සරහට යන්න අසීරු නැහැ. ඔබ මේ මාර්ග පද්ධතිය භාවිතා කරන රියදුරෙක් විදිහට ඒ ගැන මොකද හිතන්නේ? අවුරුදු 17ක්ම මම වාහන ධාවනය කරලා තියෙනවා. ඇත්තටම වෙනත් රටකට ගියහම ඒ රටවල නීති අනුගමනය කරන්න පුළුවන් අපට, ඇයි අපේ රටේදී එහෙම කරන්න බැරි? ඒ ගැන මට විදේශගතව ඉන්නකොට නිතරම කල්පනා වුණා. වසර ගානක් රියදුරක විදිහට ඔබ වාහන ගණනාවක් මේ වෙනකොට පාවිච්චි කරලා ඇති නේද? ඔව්, ඉතින් හැමදාමත් එකම වාහනේ පාවිච්චි කරන්න බැහැනේ. කාලයක් පාවිච්චි කරනකොට ඒ වාහනේ මාරු කරන්නට වෙනවා. ඉතින් ඒ කාලවලට අනුව වගේම අපට වාහනයක් වෙනුවෙන් දරන්න පුළුවන් වියදමත් එක්ක අපට වඩාත් ගැලපෙනවයි කියලා හිතුණු වාහනේ තමයි පාවිච්චියට ගත්තේ. මගේ ආදායමට අනුව මට දරන්න පුළුවන් මිලක වාහනයක් තමයි ඒ කොයි කාලයකදී වුණත් මම පාවිච්චි කළේ. ඒක අදත් එහෙමයි, හෙටත් වෙනසක් වෙන්නේ නැහැ. විදෙස් රටකට ගිහින් වාහනයක් පදවනකොට ඔබට මොකද හිතෙන්නේ? විදෙස් රටකට ගිහින් ඒ වාහනයක් පදවනකොට අපතුල යම්කිසි ආකල්පමය වෙනසක් ඇතිවෙමින් තිබෙන බව පැහැදිලිවම දැනුණා. ඒ අනුව අද වෙනකොට තව කෙනෙක් ගැන හිතන්නට මාර්ගය හැමෝටම අයිති දෙයක් කියන සිතුවිල්ල ඇතිවෙන්නට පටන් අරගෙන, ඇත්තට මේ සිතුවිල්ලට ලොකු ඉඩක් මගේ හිතේ වෙම් වෙලා තියෙනවා. ඒ ආකල්පමය වෙනසත් එක්ක අද මං උත්සාහ කරන්නේ මාර්ග නීති අවම ලෙස උල්ලංඝනය කරමින් මගේ ගමන ගිහින් එන්න. කොහොමත් ආකල්පමය වෙනසක් වුණොත් තමයි අපට ජාතියක් වශයෙන් දියුණු වෙන්නට හැකියාව ලැබෙන්නේ. අපට තිබුණු මහා ලොකු ඉතිහාසයක් ගැන, සංස්කෘතියක් ගැන අපි නිතර කතා කරනවා. ඒත් අපි තවමත් එතරම්මයි.
තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.